Hi everyone, good day. Hamotama super super super. Hi everyone. Hi everyone. Hi everyone. What thing? At the school, what are you doing? Oh sir. Then, Hamadam is school. You are not there. Oh sir. Oh sir. Nah, sir. Nah, sir. Right. එනවා අද දවසේ පරිසරයේ පාඩම තියෙන්නේ ගන්න නිබන්ධනය ළඟට අපි බලමු කොතනද කතා කරලා අතර කරලා තියෙන්නේ කියලා. පුජරි මට කියන්න පුළුවන්ද කොතනද පුතේ අතර කරලා තියෙන්නේ කියලා?
ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මේ කතාව හොඳට කියවන්න එක පාරක් ඊට පස්සේ ලියන්න යන්න මනුක ඔයා ලියලා ඉවර වෙලා මට හරි කියන්න හරියට හරි කරුණු තුනක් ලියන්න ආවට ගියාට ලියන්න එපා දැන් පහ වසර හරි අපි ජූඩි වීඩියෝ එකක් බලලා ඉමු ඉස්සෙල්ලාම හාද හාස හාස अरे माइक ऑफ कर गाने बैठियो YouTube चैनल ලක්ෂණ ශ්‍රේෂ්ඨ චෛතසය යන ගමනේ තවත් එක් අවස්ථාවක් මම අද මෙසේ ඉදිරිපත් කරනවා පසුබිම ඇසෙනම හඩ පූජනීය ලියපු එකක් කියන්න සර් මටද කිව්වේ පූජනීයට කිව්වේ අධිකාරන්තුමාගේ චරිතයෙන් ඔබේ ජීවිතයට ලබාගත හැකි යහපත් ගුණාංගයක් ලියපු එකක් කියන්න පූජනීය මෞබිමට දැඩිසේ ආදරය කිරීම. ඔව් මෞබිමට දැඩිසේ ආදරය කිරීම. විමල්සේ අයෝධ්‍යා.
सर मैं तब एक आखिया ने दे हाँ किया ना तो कुछ नहीं दाने ऐटल ओबन अभी में राइट साजित पाली अपन का क्या ने पढ़ियो सातगातने टे पाने टे नहीं पाने वो सात राइट साजित वह आगे का उदुली एक आप किया मु से दुगी दुपात दारुवान वैने का क्या मिस्टर हाँ हाँ देश पालने टा आवतीन नवी रटबेरा गनीम मैं मानुका अनुन गैना हरी हरी हैटी ऐटा सीता उन्हने टो उदाउ केरी मा राइट और ना हरी इतने बात से हर क्या यहाँ पर पूर्व जो डैडी से अनुगमन है केरी मा हाँ हाँ हरे मां किया ना ओ किया ना सत्व गातने हैं गातने हैं इवात ओ सत्व गातने हैं यार इवात तू ना राइट उन्होंने आगे चारित्र चारित्र तू लोग गाने पुलवां आदर्श हरे देंगे उन्हें मामा कालिन में पेन्नुआ ने यहाँ पे कैप्टेड पेटीर पड़ा तुम्हारे ना ओ सर बुद्धु बनने डे की करूँ ये मैं गाना बैठी थे पुलवा राइट देंगे इलाके ने तीनों पासाल पुस्तकालय डे को साधारण चरित्र कथा पिलवा पुत किया वा और बस इधर चरित्र आप तोड़ा है मैं चरित्र सहाय मैं चरित्र नोबड़ा लगा करते कि यहाँ पर गुनाह का हतरा किया चरित्र नामालिया ला गुनाह का हतरा किया ना तीन इतिंग में मांगी तो तावा चरित्र आप अपने तीनों वैदगत चरित्र आ अरे ඉතින් එන්නේ චරිතයක් ඔයාට කියලා දෙන්න. මේ බලන්න. එන්න මෙයා ගැන. සර්. ආ. සර් මම පොතක් ගත්තා ඒකේ ඒක ජාතික වීරවරයෝ ගැන ඔක්කොම ටික තියෙනවා. හා හා හා. මේ හරි. සුබ දවසක් ආදරණීය දුවේ. ඔන්න බලන්නකෝ. මේ චරිතෙත් බලමු අපි. आदर्श लसन सिंधु अलुत्यावाद පළවෙනි දවසේ මාව හම්බෙන යාළුවෙක් ඉන්නවද කවුරුවත්? අවුරු නෑ. අපි ආමු තීක්ෂණ. මතීෂ තීක්ෂණ. සිද්ධාර්ථ කම අපි වාද. නම කියන්නේද? අවුනේ මම කියන්නේද කොහමද ඉස්ස කියන්නේ ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ පොතින් පොතට පියබා යමි හරි සැහැල්ලුවේ තාත්තාගේ කොටු කමිසේ උසාක්කුවේ බර අඩු වෙනවා දැක්ක මෑති කියා හිතේ ඇතෙක් බරට දැග් ලැබුණු පොත් ගොඩක් ඇතේ පොතින් පොතට මං ගිය දුර දුටු කෙනෙකු නැතේ कवि रचना कथा दलियो लगड़े मैं तकियो पद मत कहे यते पोताई नेताई यता हिताई कटे का दे वैटी पुटुए वैट
ඇදී පොළොවේ වැතිරිලා අතුරු සෙවනේ මල් සුවදේ හීනයක් වෙලා පිටු අතරින් නිගලෙන් මම පොත් පිටු අතරින් නිගලෙමි තුල්ලෙකු වෙලා රයිට් ලස්සනයි එහෙනම් අපි යමු අපේ ඊළඟ වැඩේට මෙන්න බලන්නකො සරල දිවි පැවැත්මකට උරු වෙමු අපේ ජීවිතය බොහොම සරල ජීවිතයක් බවට පත් කරගත්තොත් අපිට පහසුයි කියලා මේකෙන් කියනවා සරලයි සරල බව ජීවිතයට ආභරණයක් වෙන්නේ හරිද සරල බව තුළින් අපේ ජීවිතයේ යහපත් ප්‍රතිඵල ලබා කරගත හැකි සරලයි අපි බොහොම සැහැල්ලුවෙන් يعني අපිව පෝෂණය කරන්න පුළුවන් කමක් තියෙනවා අපිට තියෙන එක ඇඳුම නම් ඒක පිළිවෙලකට අපි ඇඳගෙන යනවා අම්මට ගෙනත් දෙන්න පුළුවන් එක ගවුමයි ආ එක සපත්තු මේස් දෙකයි හරි එක සපත්තු ජෝඩුවයි නේද එහෙම නැහැ කියලා සමහර ළමයි මට සපත්තු දෙකක් ජෝඩු දෙකක් නැහැනේ අර යඩනම් තියෙනවා කියලා සමහර වෙලාවට අම්ම එක්ක තණ්ඩු කරන වෙලාවල් තියෙනවා එහෙම නැතුව තියෙන සපත්තු ජෝඩුව පිරිසිදුව ආ පිළිවෙලකට දාගෙන යන්න පුළුවන් නම් තමයි සරල බව කියලා කියන්නේ බොහොම සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන්න ඕනි ගොඩක් දෙනා එහෙම නැහැ. බොහ සංකීර්ණ කරගෙන තියෙන අපේ ජීවිත නේද? ඒ නිසා ඒ සරල බව නැති නිසා නිදහස නැති වෙලා යනවා. හරි? මේ බලන්න. ඒ සරල බව කියලා දෙන හොඳම උදාහරණයක් තමයි අපේ පාසල් නිල ඇඳුම. නේද උදුලි? හරි? සතිය උ යත්. රයිට්? එතකොට මේ පාසල් නිල ඇඳුම සාමාන්‍ය සුදු පාට. ගොඩක් දෙනාට සුදු නිල් වර්ණයන් තමයි පාවිච්චි වෙන්නේ. විශේෂයෙන් පොඩි ළමයි සුදු විතරයි. සුදු විතරයි. හරි. නිල් කලිසම් යනවා සුදු විතරයි. ආ නිල් කලිසම් යනවා සාමාන්‍යයෙන් 6 9 පන්තිවල ඊට පස්සේ 1 5 පන්තිවල යනවා නිල්. හරි. සර මගේ 19 වෙනකන් තියෙනවා. अप्रियवेला වර්ණය එනා හැමෝටම සමානාත්මතාවයක් තියෙනවා සහ ඒ විදිහ දිහා බලද්දී අපිට බොහොම ශාන් සරල බවක් තියෙනවා හරිය ආදරේ හිතෙනවා ළමයින්ට ඒකට හරි ඒ ස්කෝල් යුනිෆෝම් එක ඇඳගත්තාම අමුතු ගාම්භීරත්වයක් තියෙනවා දරුවෙකුට හරි ඒ ඇඳුමෙන් ඕනි තැනට යන්න පුළුවන් හැමෝම පිළිගන්නවා හැමෝම ගරු කරනවා ස්කෝල් යුනිෆෝම් එකක් ඇඳගෙන ළමෙක් යනකොට හරි බොහොම ගරු කරනවා හරි අපේ හදිස්සියක් වෙලා හරි ඕක රෝම් එකට ගියා කියන්නේ ඉඩ දෙනවා ඒ යුනිෆෝම් එකට ගරු කරනවා හරි ඊළඟට බලන්න ඒක සපත්තු කළු දුඹුරු නේද සුදු සපත්තු දාගෙන යන්නේ මේ සුදු නැත්තම් කළු මෙන්න මේ සරල ඇඳුම්ක් තමයි දරුවන්ට නිර්මාණය කරලා දෙන ඕකෙ මෙහෙන් පටියෙල්ලෙනවා නේද මෙහෙන් අහපුවා එහෙම එහෙම තිබුණා නම් ඒකේ තරම් සුදුසු දෙයක් නෙමෙයි නොකැලපෙනවා හ්ම් නොකැලපෙන දෙයක් හරිද ඒක නිසා යුනිෆෝම් එක පාසල් යුනිෆෝම් එක දරුවෙක්ගේ සරල බව බොහොම හොඳට පැහැදිලි කරලා දෙනවා සරල බව බොහොම හොඳට පැහැදිලි කරලා දෙනවා ඉතින් මේ සරල බවේ විරුද්ධ පැත්ත සංකීර්ණ බව හරිද ටිකක් වයසට එහෙම යනකොට අපිට තේරෙනවා නේද අර ලොකු ගානක් තියලා තියෙන බයික් එකක් එහෙම වදිනවට වඩා ගමන යන්න පහසු වාහනයක් තිබ්බනම් හොඳයි.
නැත්තම් බස් එකේ ගියා නම් හොඳයි ලොකු වටිනාකමක් තියෙන ෆෝන් එකක් ගන්නවට වඩා අපේ වැඩ ටික කරගන්න පුළුවන් දුරකථනයක් ගත්තා නම් ඇති නේද අවසානයේ අපි කොච්චර සල්ලි හම්බ කළත් ඒ සල්ලි වලින් අපිට කරගන්න දෙයක් නැහැ ඉන්නකම් කාලා බීලා ඉඳලා ජීවිතේ නැති වෙලා යනවා නේද ඒ කියන්නේ ඒ තරම් සමහර අය මැරෙන්නේ නැති මිනිස්සු වගේ හැසිරෙන්න පටන් ගන්නවා නේ ඒ සංකීර්ණ වෙලා කතා කරන්න විදියක් නැහැ දරුවත් එක්ක කතා කරන්න විදියක් නැහැ දරුවට තාත්තා දකින්න විදියක් නැහැ තාත්තට දරුවා දකින්න විදියක් නැහැ නේද ආ මොනවා හරි සංකීර්ණ වැඩ කටයුතු ටිකට සමහර අය නිරත වෙනවා දැන් අපි ගත්තොත් ද වෛද්‍යවරයෙක් බලන්නකෝ වෛද්‍යවරයෙක්ගේ දරුවෙකුට සමහර වෙලාවට තමන්ගේ තාත්තා දඟ ගන්න වෙන්නේ ගොඩ කාලයකට පස්සේ පොයි දවසට නිමාඩු දවසකට විතරයි එහෙම කාරණා තියෙනවා නේද ජීවිත සංකීර්ණ වෙලා අපි සමහර වෙලාවට අපේ ජීවිත සංකීර්ණ කරගෙන මුදල් පස්සේ යන්න පටන් ගත්තාට පස්සේ සංකීර්ණ වෙන පටන් ගන්නවා සල්ලි හොයන්න පටන් දරුවව බලන්න වෙලාවක් නැහැ අම්මා තාත්තා ගැන බලන්න වෙලාවක් නැහැ නේද එහෙම දේවල් තියෙනවා අහතරම කියනවා නම් දැන් මේ රෑත් අපි සංකීර්ණයි හරිද ඔයාලා වුණත් මම වුණත් නේද මේ ජීවිත අපි සංකීර්ණ කරගෙන තියෙන්නේ මේ වෙලාවේ හොඳ සින්දුවක් අහලා නේද එහෙම නිදහසේ ඉන්න තිබුණා නම් හොඳයි හැබැයි නිදහසේ ඉන්න බෑ ඉතින් මුදලුත්තෝ ඉන්නේ නේ ඔය දෙකම දින හැබැයි ඔය දෙකම සමවර කරගෙන යන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා හරි එතකොට මේ සංකීර්ණ ජීවිතය මිනිස්සුන්ගේ අධික සංකීර්ණභාවයේ ජීවිතය හරි අපි කියන්නේ හරි බිසී කියලා නේද මේ බිසී වෙන්න වෙන්න අපි ලෙඩ රෝගීන් බවට පත් වෙනවා හරියට කෑම ටිකක් ගන්න වෙලාවක් නැහැ නේද ඊට පස්සේ එක කාලයකට පස්සේ බෙහෙත් පෙති අමුරක් බොනවා නේද බෙහෙත් ඔයාලා දැකලා ඇති ඒ වාගේ ආච්චි සීය හැමෝනම් බෙහෙත් පෙති අමුරක් බොනවා නේ මාසයකට සැරයක් ලී චෙක් කර කර එහෙම ජීවත් වෙන්න වෙලා තියෙන සංකීර්ණ වෙලාවත් එක්ක සල්ලි කොච්චර තිබ්බත් අපිට මරණය වළක්වන්න බැන්නේ නේ ඉතින් ඒක නිසා ඒ තරමට අපි සංකීර්ණ වෙන්න අවශ්‍ය නැහැ බොහොම සෑහලුවෙන් ජීවත් වෙන්න ඕනේ කල යුතු කාලේ ඔය හැමදේම කරනවා නම් කිසි ගැටලුවක් නැහැ ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් හොයා ගන්න පුළුවන් එතකොට ඒ රස්සාවෙන් ජීවත් වෙන්න පුළුවන් හැබැයි ඉගෙන ගන්න කාලේ අනවශ්‍ය දේවල් කරලා හරි අධ්‍යාපනයක් ලබා ගත්තේ නැත්නම් අන්න අපිට හරියට මහන්සි වෙන්න වෙනවා මුදල් හොයන්න හරි සුදුසු කන්නේ නේද මොන වගේ කාරණා නිසා ඉතින් අද බොහෝ පිරිසක්ගේ ජීවිත සංකීර්ණ ඒ නිසා අවිවේකී භාවයක් තියෙනවා ඉතින් ඔන්න අපි ආවා ආයේ හිස්තන් හතරක් තියෙනවා සරල ජීවන රටාවක් තුලින් ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද සරල ජීවිත රටාවක් තුලින් ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා හිතලා බලලා ලියන්නක බලන්න මෙතන හිස්තන් හතරේ සරල ජීවිතයක් වුණාම ලැබෙන ප්‍රයෝජන මොනවද සරල ජීවිතයක් ලැබුණාම හරි එතකොට සරල සරල ජීවිතයකට අපි හුරු වුණාට පස්සේ ඔන්න එකක් තමයි මානසික සුවයක් ලැබෙනවා මුදල් නාස්ති නොවෙනවා යහපත් සෞඛ්‍යයක් හිමි වෙනවා ඊළඟට අපි මේ සංකීර්ණ වුණාට පස්සේ ලොකු තරගයක් තියෙනවා හරි දැඩි තරගයක් හරි වෙලා ලොකු තරගයක් අපි නිර්මාණය කර ගන්නවා අරයට වඩා ඉස්සරහින් යන්න ඕනි අරයට වඩා ලකුණු ගන්න ඕනි අරයට වඩා මෙහෙම වෙන්න ඕනි එහෙම වෙන්න වෙන්න ලොකු තරගයක් අපි අතර ලියනවා හැබැයි සංකීර්ණ නොවුනට පස්සේ අපි ඒ තරංගකාරී භවෙන් මිදීමට හැකියාව ලැබෙනවා තරංගකාරී භවෙන් මිදීමට හැකියාව ලැබෙනවා හරි ඒකත් අපිට ලැබෙන ප්‍රයෝජනයක් තරගයක් නැහැ තරගේ තියෙන්නේ මාත් එක්ක මට තරගේ තියෙන්නේ මාත් එක්කම තමයි මාත් එක්කවත් නෙමෙයි අනිත් අය හයට පහමාරට හා නැත්නම් හතරමාරට නැගිටලා පාඩම් කරයි හැබැයි අපි උත්සාහ කරන්න ඕනි මාවමනේ පුතේ ඔයාටමනේ හිතෙන්නේ අනේ මට බැහැ නේ පාන්දර හරින්න කියලා අපි හිතමු සමන් කියලා ළමෙක් ඉන්නවා ඔයාගේ යාළුවේ ඒ සමන් කියන යාළුවා පාන්දර හතරට නැගිටලා පාඩම් කරනවා එතකොට ඔයා උත්සාහ කරනවා සමන් වගේ හතරට නැගිටින්න එතකොට ෆයිට් කරන්න ඕනේ සමන් එක්ක නෙමෙයි එයා කොහොම හරි උදේ පාන්දර නැගිටලා පාඩම් ඔයාගේ හිතේමනේ හැදෙන්නේ
මට නැගිටින්න ඕනි අම්මේ කම්මැලි අම්මෝ වහිනවා නිදා ගන්න ඕනි තව ටිකක් කමන්නේ හතරට බෑ හතර අමාරුට නැගිටිනවා ඊට පස්සේ හතර අමාරු වුණාට පස්සේ හිතනවා අනේ කමන්නේ මොනේ පහට නැගිටිනවා එහෙම හිතනවානේ එතකොට ඔයාගේ හිත අස්සෙන්ම තමයි ෆයිට් කරන්න තියෙන්නේ ඔයත් එක්කමයි ෆයිට් කරන්න තියෙන්නේ වෙන තරඟකරුවෝ නැහැ තරඟකාරයම් ඔයාම තමයි මම කොහොම හරි අද හතරට නැගිටිනවා ඔයාම තමයි ඒක කරන්න ඕනේ වෙන කවුවත් එක්ක තරඟ කරලා වැඩක් නැහැ ඒ තරඟකාරීත්වය ඔයා අස්සෙමයි තියාගන්න ඔයාගේ හිත අස්සෙමයි තියාගන්න ඔයාව තමයි ඔයාගේ එකම ප්‍රතිවාදියා ඔයාගේ ඔයාම තමයි ඔයත් එක්ක ෆයිට් කරන් ඉන්න එක්කෙනා එහෙනම් ඔයා ඔයාගේ ඔයා මහන්සි වෙලා පාන්දර නැකිට්ටා කියලා හිතා ආන්න ඔයාට පුළුවන් සමන්ව පාස් කරන්න තරගයක් හදා ගන්න ඕනේ තමන් කෙරෙහිමයි අද ගණන් 10ක් හැදුවනම් හෙට දවසේ ඇතුලේ ඔයා ගණන් 12ක් හදන්න අද කවි දෙකක් පාඩම් කරගත්තා නම් පෙළපොතේ හෙට දවසේ ඇතුලේ ඔයා කවි තුනක් පාඩම් කරගන්න හරි ඒ විදිහට එහෙනම් ඔන්න ඔය සංකීර්ණ බයින් මිදුනට පස්සේ අපිට ලැබෙන ප්‍රයෝජන ටිකක් තියෙනවා ඔය කිව්වා කර තව දේවල් තියෙන්න පුළුවන් අපේ සරල වෙනකොට අපේ සබඳතා පුළුල් වෙනවා අපිට ගමේ ආච්චි බලන්න යන වෙලාවක් තියෙනවා ආ දුර ඈත ඉන්න නෑදෑයෙක් බලන්න යන වෙලාවක් තියෙනවා අපේ සබඳතා පුළුල් වෙනවා අපිට පන්සලට යන වෙලාවක් තියෙනවා ලොකු හාමුදුරුව හම්බෙන්න හරිද හාමුදුරුව හම්බෙලා හාමුදුරුවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න වෙලාවක් තියෙනවා සරල වෙනකොට නේද එහෙනම් සම්බදතා සමාජ සම්බදතා ගොඩනගා ගන්නත් පුළුවන් අපි සරල වෙන්න සරල වෙන්න එහෙම නැත්නම් ඔක්කොම කතා කරන්න වෙන්නේ හෙලෝ ලොකු හාමුදුරුවනේ කියලා කෝල් එකේ හාමුදුරුව බලන්න යන වෙලාවක් නැහැ ආ දුර ඈත ආච්චි බලන්න යන වෙලාවක් නැහැ ඇයි යන්න වෙලාවක් නැහැ පන්ති ඉස්කෝලේ වැඩ මේවත් එක්ක බලද්දි යන්න වෙන්නේ නේද අපිට එහෙම මේ නැත්තම් අපිට පුළුවන් අර ගමනක් ගිහිල්ලා පොඩ්ඩක් විනෝද වෙලා නේද එහෙම ඉන්න යන්න පුළුවන් එහෙම තියෙනවා හරි ඉතින් ඒ සංකීර්ණ බවෙන් අපි චුට්ටක් ඈත් වෙලා සරල බවට හුරු වෙන්න ඕනේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා වැරදියට තේරුම් ගන්න එපා මේ සරල බව හා සංකීර්ණ බව කියන්නේ සංකීර්ණ බව කියන්නේ ඔබ වැඩ කරන ප්‍රමාණය නෙමෙයි ඔබ මහන්සි වෙලා පාඩම් කරන ප්‍රමාණය නෙමෙයි සංකීර්ණයි කියන්නේ ඔබව පහසුවේ ඔබට හිතනවා අද මෙන්න මෙහෙම හිතන්නකෝ යා පටලව ගන්න එපා මේක ඔයාට අද ගෙදර තියෙන්නේ උයන කන්න පරිප්පුවකුයි බතුකුයි කියන්න හරිද එතකොට ඔයා පුරුදු වෙන්න ඕනේ පරිප්පුයි බතුයි ගන්න හැබැයි ඔයා ඒ වෙලාවේ අම්මගෙන් ඉල්ලනවා නම් වෙන මොනාරි මට මේ ඕනි වෙන මේ රයිස් එකක් ගෙනහන්න. හැබැයි ඉතින් එහෙම නැතුව මම කන්නේ නැහැ. අන්න ඔයා සංකීර්ණ වෙලා. තියන දෙයින් යෙපෙන්න පුළුවන් වෙනුනේ අපිට. ආන් ඒකයි මේ මෙතන කියලා දෙන්නේ. හරිද? අන්න ඒකයි කියලා සරල බව කියන්නේ අන්න ඒකයි. ඔයාට තියෙන්නේ එකම එක ගවුම නම් ඒ ගවුම ලස්සනට හොදලා පිරිසිදු කරලා ඇඳගෙන යන්න පුළුවන්. මට බෑ මේක හැමදාම අඳින්න. හරිද? අම්මට ගෙනත් දෙන්න මුදලකුත් නැහැ කියලා හිතන්න. නේද? සල්ලි තියනවා නම් අනිවාර්යෙන් අම්ම ගෙනත් දෙනවා. ආන්නේ සරල භාවයෙන් මිදෙන් ඒ කියන්නේ ආන්නේ සංකීර්ණ භාවයෙන් මිදලා සරල බවට පත් වෙන්න කියලා තමයි මේ කියලා දෙන්නේ. හරිද? අන්න ඒකයි කියලා මේ කතාවේ අස්සේ තියෙන්නේ. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ යහපත් හැසිරීම පවත්වා ගනිමු කියලා පාඩම තියෙන්නේ. පුතා ඒක ඔය අපි ඊළඟ දවසේ කතා කරමු. හතර වෙලෙ කිව්වේ නෑ නෑ සර් කිව්වේ ඉන්න චුට්ටක් බලන්න හරි හතර වෙලෙ එක කියන්නේ තරඟකාරී භවෙන් මිදීමට හැකිවීම තරඟකාරී භවෙන් මිදීමට හැකිවීම පහත් ලියා ගන්න තව එකක් ඔතන යටින් ලියා ගන්න පස්වෙනි එක ලියා ගන්න යටින් හතරවෙනි එක තමයි තරඟකාරී භවෙන් මිදීමට හැකිවීම
හරි දැන් ඔන්න පස්සෙනේ කියනවා සමාජ සම්බදතා සමාජ සම්බදතා සම්බදතා කියනකොට සංයකද සමාජ සම්බදතා වර්ධනයේ සමාජය මොකද්ද සමාජ සම්බදතා සමාජ සම්බදතා සමාජ සම්බදතා වර්ධනය වීම නේද නෑ සමාජ සම්බදතා ශක්තිමත් වීම සමාජ සම්බදතා ශක්තිමත් වීම right එතකොට ඔන්න අපි සංකීර්ණ බවින් ඈත් වෙලා සරල වෙන්න ඕනි කියලා කිව්වා. මනුක අද සින්දුවක් කියමුද? සර් මනුක කියන්න. සර් මම කියන්න. ආ හරි අද අලුත් යාළුවෙක් හොයාගමු මනුක හැමදාම කියන කෙනානේ. සජිත් සදෙව්. සර් මම කියන්න. සජිත් සදෙව්. ලස්සන්ට කියන්න ඕනි. කොසදි? සර් මම කියන්න. හා කියන්න. අලුත් පරණ වරාය දෙක විස්ස තියෙන්නේ. මනම් පිටිය පාලම නව පනහේ තියෙන්නේ. ලක්ෂ්‍ය බාන නොරොච්චෝල සියයේ තියෙන්නේ. ලංකා බැංකු ලංකා තිලක 500 තියෙන්නේ රබ්බඩ උමගය දැන්නන් දහස ඇඳෙන්නේ කණියන්හා වෙහෙර ගලක් 5000 ඇඳෙන්නේ පඬුවන් බස්සන් 20ක් දත්ත අනුමැති මාරන් 50ක් රතු දෙමළි චන්සියක් දත්ත අලුගිර උන් 500ක් දත්ත ගිරා මලිත්තා 10කට දුන් පහකම් කොණ්ඩය 5000ට දුන් විස්සේ නිල්ගල 50 පිට නිල්සාරා කොලය සියය ඉන්නේ නිල පර නීතිරි සිව්ව 500 සහ 10000 දෙයි සරියා නම් සමනලයා 5000 කහ පාටින් දිල්ලෙන්නේ ගැට බේතාවට උඩ යට නැට්ටුව 20ක් පහලින් රඟ දෙනවා යක්බෙරතාවට වඩිග පටන සිට 50 මේ දැන් මඟ එනවා මුදංග බෙරසිරිය කහඬ හැමගින් 70 ශිල්පිය අලෙනවා ඊට උඩින් යක්බෙර 500ට තෙල් මේ නැට්ටු ආරඹෙනවා යවුල් බෙරයකට තාය අල්ලගෙන සබර ගමුව 1000ක් වැජබෙන නාග ගුරු රාක්ෂ ශිල්පියෝ දැමයි right උදාල නෝට් වල තියෙන රූප සංකේතයෙන් ගන්න ලස්සන කවියක් එයා කිව්වේ. රයිට්. තව කවුද කියන්නේ? සර් මනුක කියන්නද? හරි. ආ කියමු බලන්න මනුක. මගේ රටේ සුවඳ කුසුම එහි ඇති දුවැති පරම ඇහැල් පොළගේ පු බේයි පැවසීමට අභිමානේ තරම හෙළවිලු වන් සිටි ලංකා මහා වැව් පිටිය ලංකා අහස බය නිරිදුන් සිටි ලංකා රකින්ෙමි ආදරයෙන් ඔබ ලංකා මුතු මණිකකින් හෙබි ලංකා වන සම්පතෙන් පිරි ලංකා වත බුලතින් සරු ලංකා ලෝකේ උතුම්ම රට ලංකා රයිට් අද ලස්සන චිත්‍රයක් මනුකගේ තුම්පත් රැයනද මනුක සර් අරි ලංචුව කැන්දේ කතාවකුත් තියෙනවා හා රයිට් රයිට් හරි සර් කතාවක් කියන්න දෙකේ ආ ඉක්මනට කියන්න මනුක කතාව
ඔන්න එකමෙත් එක දවසක හිටියා පුංචිම පුංචි අලිපැටියේ. ඉතින් මේ අලිපැටිය අම්මට කීකරු. හැබැයි දවසක් කියලා හිතුවා අකීකරු වැඩක් කරන්න. ඒ තමයි අම්මගෙන් අහන්න මම අනිත් යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්නද කියලා. හැබැයි අම්මා කිව්වා බෑ බෑ පුතේ ඔයා තාම පොඩීනේ. පොඩීනේ ඉතින් ඔයාට ඔයා තව ටිකක් ලොකු වුණාම මම වෙවන්නම් කියලා. හැබැයි හැබැයි දවසක හිතුවා අයියෝ අම්මා කියන්නේ වරුනේ මම දැන් ලොකුම ලොකුයිනේ ඒ හින්දා එයා කැලේ යාගේ යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න ගියා. ඉතින් එයා සෙල්ලම් කර කර ඉන්නකොට ලොකුම ලොකු යන්ත්‍රය ඇවිල්ලා ඒ කියන්නේ බුල්ඩෝසර් වගේ යන්ත්‍රය ඇවිල්ලා කැලේ තියෙන ගස් ටික පෙරලනවා. ඉතින් මෙයාලා ගිහිල්ලා මේක එයාගේ අම්මලට කිව්වා. පුංචි අලිපැටියා මේක මෙයාගේ අම්මට කිව්වම අම්මට චුට්ටක් තරහා ගියා. මොකද අම්මා කියන්නේ නේද එයා එළියට ගියානේ. ඊට පස්සේ මේක අලියෝ ටික මේක ඇත් රජුට දැනුම් දුන්නා. ඊට පස්සේ ඒ ඇත් කණ්ඩුවේ නායකයා හිතුවා අපි හැමෝම එකතු වෙලා මිනිස්සු ඉන්න පැත්තට යමු කියලා. ඊට පස්සේ එයාලා රංචුවක් පිටින් මිනිස්සු ඉන්න පැත්තට දුවගෙන ගියා. හැබැයි ඒ වෙලාවේ නායකයා කිව්වා අපි මිනිස්සුන්ව කරදර නොකරලා එයාව පන්නලා දාමු කියලා බය කරලා. ඉතින් එයාලා හයියෙන් වේගෙන් දුවලා ගියා. ඊට පස්සේ එයාලා බුල්ඩෝසර් ලොකුම කුඩු කරලා දැම්මා. ඊට පස්සේ එතන හිටු මිනිස්සු පැත්ත පලාඩකවත් මේ වනේ ඉඳාව නැහැ. අසා සිටි ඔබ සැමට ස්තුතියි. හරි, ආසනයි. රයිට්. එහෙනම් තකවුරුත් ඉන්නවා සින්දුවක් කියන්නේ. සර් විමංශි කියන්නද? හරි, හරි විමංශිගෙන් නවත්තමු. විමංශිට විතරයි අවස්ථාව අද. එන දවසේ අනිත් යාළුවන්ට. හරි. විමංශි කියන්න. මණකල් හදවි තලේ හිටි පිනිවහල් මල් රැටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් මණකල් හදවි තලේ හිටි පිනිවහල් මල් රැටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් විලට පිපුණු මල් විලමෙද නිල් මහ නිල් මල් වැලට පිපුණු මල් වැල මත කුන්ද සමන් මල් විලට පිපුණුම විලමඳ මිල් මහ නිල් මල් වැලට පිපුණුම වැල මත කුන් සමන් මල් ගුමු ගුමු ගියට මිහිල් අල්නල වෙනවන මල් ගෙලට බැඳෙන මල් ලක්මවරුව සරසන මල් මනකල් හදවි තලේ හිපි පිනිවහල් මල් රටද පිපෙන මල් අතුම් ගුංචි කැකුළු මල් right asalai sir hita bennulu o sayuru mokadda padiyo mage chitra bennannada aha bennanna correct right ma correct neda au sir मऊबस හරි මව්බස කතා කරන්න එනවා මම ඔයාලට රචනාවක් දුන්නද කියලා මතක් කරන්න නෑ සර් ඔව් සර් සදිව් දුන්නේ නැහනේ සදිව් දුන්නා සර් මොකද්ද පැඩියෝ මොකද්ද පුජිනේ දුන්නේ හරි එහෙනම් හෙට දවසේ එක ලියාගෙන එන ලස්සන ගෙවත්ත නේද සුන්දර ගෙවත්ත ආ සුන්දර ගෙවත්ත දර සුන්දර ගෙවත්ත ගැන හෙට දවසේ කතා කරනවා පුතාලයක ලියාගෙන ඉන්න අඩුපාඩු අපි ක්ලාස් එක වෙලාවට කතා ආපුතේ සර් මම ලිව්වා හා හරි හරි හෙට දවසටනේ අපිට ඕනේ මව්බස දවසටනේ ඔයාලා ලියාගෙන ඉන්න හරිද
හරි එහෙනම් මතීස පරිස්සමෙන් ඉන්න ඕනි හරි හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනි හෙට නිමාඩුයි හරිද හෙට දවසේ නිමාඩුයි නිමාඩුව අර්ථවත් විදිහට ගත කරන්න උදේ පාන්දර අපි කියන්නේ අර මේ පිටිපස්ස පැත්තට ඉරේලිය වැට ගන්න ඉඳන් ඉන්නේ එහෙම නැතුව පාන්දර නැගිටින්නත් ඕනි ඈ නිමාඩු දවසේ කියලා සමහර අය විදිනව නේද එහෙම නැතුව සාමාන්‍ය විදිහට පාන්දර නැගිලා වත්තේ පිටි පොඩක් ඇවිදලා නේද ඒ ඉස්කෝලේ යන දවස්වල ඕවා කරන්න වෙන්නේ නැහැ නේ හරි එහෙම කරන්න ඕන දවස් 4ක් නිමාඩු වෙනවා හරි ඒ දවස් 4 අර්ථවත් විදිහට ගත කරන්න හැමෝම පරිස්සමෙන් කටයුතු කරන්න එහෙනම් සඳා ෆෝය දවසේ ක්ලාසස් නැහැ ටීවී බොහෝ දුරට ආයතනයේ පැවැත්වෙන්නේ නැහැ සඳා දවසේ එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි හැමෝම හෙට දවසේ හම් වෙනවා ඔයත් එක්ක කතා කරන්න එහෙනම් ආයි ගෝවල් පොතේ හැමෝටම තෙරුවන් සරණයි ආයි ගෝවල් පොතේ ආයි තෙරුවන් සරණයි